सुशील प्रेम जयंत में तुम्हा पोले गया हेम सुमान में जानना वागे ये सेनसुराजा पोले गया हम हम दुर्गने माध्यवे दिन लंगड़ की हिला माइक के काल लगा हुआ कोमदा आंडू गया सुशील प्रेम जयंत महात्या उत्तर याद दूंगा दीरा स्वीप पे है उत्तर अगर आंडू टा हाये पार गहला किधर गया पै विषयात रख के ना कोटा मामा के अपु चंद प्रतिपाले निकुत्तुना देंगे उदे जनाधिपति तुम्हारा विषय सुशील प्रेम जयंत अमितिवर्या वहां क्रियात्मक वार पारिधि अमित दूरेंग अस्केरुआ मटपे न विधि हट दिदास विषिदे का अवरुद्ध एक अमितिवर एक अस्क्री में पमनक सिद्धिवेन सिद्धिवेन वलाक्वा का नांडू टन वह की वे आंडू निवेदित उन्नत आंडू हैदुनोत आंडू हरिदे करण पटांगत्तोत जनताओं के प्रश्न दुख वेदना हंदुनागत्तोत वया पिपरी में वलक्का गान्न पुलवां वे पोहर ने तो दुख पिंदर गोविया पिंदर दुख मेरा टे मैं ते इतिहासी आप जानना परिधि इंग्रेजी पाले की इंगे कालिवात गोवियाट मेहम वेदना वाक दूने ने तालला पेरला पागला बिल्ला मिरिकला नेगेटिव ने बैरवेन ने इवर मगला दिए ना गोवी आशा कुशकार में मेरा टे गेवाल वल गैस लिप पिपरे ने कोटे आधे वेन कांग लीटरो गैस समाग में संगीतीय वेनस करपु ताक्षण में निर्लजारी इंट केमिकल इंजीनियर्स लाटे किसी में विरुद्ध परीक्षण याक में है लीटरो गैस सभापति रसिया अध्यक्ष मंडले टे युवत तेन नगी हुए ने दें की देने क मिएगी याद तवात पुपरना आदात पुपरना मेवन विटा गाना पुपर ले सुशील अस्केरुआ पोलेगी हिंकी अपुका तावर लंच है मित्र तुम्हारा गंपा उइटा दारुन प्रकाशिया या हाये पारवाल देखा क्या हुआ दें दवास तूने कटी इससे ल अबे लंच हटने चार सीट देखा की लास्ट सीमा मंदानुआ ही तू लंच हटा दे दिया ने ये मुकदर लंच आउट को मदान न मिली है वे नहीं ही तू आपने भी इतने एक निशा देमाओ पिये नहीं दारु वने करुतर हिमिसांदुने अभी श्रीलंका निदास पक्षे अलुत वैदपिली वाले का टावती ईरन उन्हें विशेष एम राटती एम तात्पेंग मुद्दो आगे नहीं मसंदा हाँ अभी मैं आंडू अभी बालेर पाच केरुआ पोहटुए ජීර්ණ වෙලා ඉන්න තම මහත්තුරු සමහර අය කියනවා 69 ලක්ෂේ ඒගොල්ලන්ගේම තමා කියලා නැහැ 69 ලක්ෂේ ඒගොල්ලන්ගේම නෙවෙයි මේ ආණ්ඩුව සම්දාන ආණ්ඩුවක් මේ ආණ්ඩුව හදන්න දේශපාලන පක්ෂ 13ක් එකට එකතු වෙලා සම්දාන හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සම්දානය හැදුවේ පක්ෂ 13කින් එතන ප්‍රබලම පක්ෂය අපි අද පාර්ලිමේන්තුවේ ප්‍රබලම තුන්වෙනි පක්ෂය අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමහර අය හිතනවා අපේම අය මේ පක්ෂය දැන් හුඟක් වැටිලා ගොඩ ගන්න බැරි තැනට විනාශ වෙලා තියෙන්නේ කියලා නෑ අපි එහෙම වැටිලා නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බරපතල වැටීමකට ලක්ුණේ පක්ෂයේ ඉතිහාසයේ අවුරුදු 70ක එක්දාන් නවසිය 77 මැතිවරණයේදී බණ්ඩාරනායක මැතිනේගේ නායකත්වයෙන් එදා පැවති මැතිවරණය අපි ආසන අටට බැස්සා මැතිනේ අටට බැස්සයි කියලා පස්සර ගියේ නැහැ මැතිනේගේ ප්‍රජායිතිය අහෝසි කළත් මැතිනිය මහා ශ්‍රේෂ්ඨ විශිෂ්ට කාන්තාවක් විදිහට පක්ෂයට නායකත්වය දුන්නා ජීවිතයෙන් සමුගන්නකම් අපි ඊට පස්සේ 94 ආණ්ඩුවක් හැදුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ වැඩිම කාලයක් රට කරපු පක්ෂය අපේ ආමතුරුනේ සමහර දේශපාලකයෝ
දේශපාලන විචාරකයෝ මාධ්‍ය පොදු ජන මතයේ ඇතැම් විද්වතුන් කියනවා මේ රට මේ තත්ත්වයට පත් කළේ නිදහසෙන් පසු ලංකාව පාලනය කරපු හැම පාලකයාම හැම ආණ්ඩුවක්ම වග කියන්න ඕනේ අවුරුදු 73කට ආසන්න කාලයක් රට පාලනය කරපු අය කියලා නැහැ අපේ හාමුදුරනේ මේ රට මේ තත්ත්වයට පත් කළේ අවුරුදු 70කට 72ක් 73ක් රට පාලනය කරපු සියලු පාලකයෝ සියලු ආණ්ඩු නෙවෙයි මේ රටේ ඉතාම ආදරේ තිබෙන හොඳ ආණ්ඩු මේ රටේ තිබුණා දූෂණයෙන් වංචාවෙන් තොරව රට ගෙනිච්ච හොඳ ආණ්ඩු මේ රටේ ඉතිහාසයේ තිබුණා මෑත වාගේ මේ රට විනාශ වුණේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ 78 විවෘත ආර්ථිකය හඳුන්වා දුන්න දවසේ ඉඳන් රට පාලනය කරපු හැම ආණ්ඩුවක්ම ගෙනිච්ච වැරදි වැඩ පිළිවෙල නිසා කියන එක අපි පිළිගන්නට ඕන මාත් එක්ක අද රටේ දුගීභාවය දුප්පත්කම ආහාර හිගය කිරිපිටි හිගය ගෑස් හිගය මේ සියලු දේවල් බෙහෙත් හිගය ස්පිරිතාලට ගියාම බෙහෙත් නැ මේ ඔක්කොටම හිගේ ඩොලර් නැහැ කියන එක ඩොලර් නැතිකම ඇත්ත කවුද ඩොලර් විනාශ කරුවේ බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුවේ කාල පරිච්ඡේදයේ දේවල් දන්නේ නැති අය සමහර දේශපාලන ප්‍රතිවාදීන් ඉතාම වැරදි විදිහට කියනවා බණ්ඩාරනායක මැතිනිගේ කාලේ මිනිස්සු කණ්ඩ නැතුව හිටියයි කියලා. ඒක බොහොම වැරදි ආර්ථික ප්‍රතිපත්තියක් පෝලිං යුගයේ කියලා කියනවා. නැහැ. මේ රටේ නිදහසෙන් පසු ලංකාවේ හොඳම ආණ්ඩුව 77 සිරිමාව බණ්ඩාරනායක මැතිනිගේ ආණ්ඩුව මම ඒ කාලේ සමුපකාර සැපේම් නිලධාරි කෙනෙක්. මම අවුරුදු 3ක් ඒ තනතුරේ හිටියා. ඒ නිසා මම දන්නවා ඒ කාලේ ආහාර කොහොමද කියන தත්ත්වය. අද වගේ මෙහෙම தත්වයක් ඇති උනේ නැහැ. විවෘත ආර්ථිකයේ හඳුන්වලා කිසිම විනයක් නැතුව විදේශ වත්කම් කිහිඳු මුල්ල පාලනයක් විනයකින් තොරව ගෙන ගිය අය අය තමයි මේ පිරාසය මේ රටේ කළේ අදි සුකෝභෝගී වාහන අපේ රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන යාන වාහන අපේ රටේ ආර්ථිකයට ඔරොත්තු නොදෙන ඉහළ ධනවතුන්ගේ ගෙවල් වලට අවශ්‍ය නොයෙකුත් උපකරණ අපිට නොගැලපෙන බොහෝ බඩු භාණ්ඩ ආර්ථිකයේ ඉඳලා ඉහළම සුකෝභෝගී වාහනේ ඉඳලා බැලුම් බෝලේ සරුංගලේ අටපට්ටම දක්වා හීනෙන් ගිනවා විදේශ වත්කම් විනාශ කරුවේ විදිහටයි මම ජනාධිපති වෙලා ලොකු උත්සාහයක් ගත්ත කැබිනට් මණ්ඩලය තුල ඔය බැලුම් බෝලේ සරුංගලේ අටපට්ටම සෙල්ලම් බඩු හීනෙන් ගේන මේව නවත්තන්න අවශ්‍ය දේ විතරක් අපි ගේමු කියලා මම එදා දැක්කා ජනාධිපති විදිහට ලොකු ඩොලර් හිගයක් එනවා අනාගතේ. නමුත් මගේ ආණ්ඩුවේ තිබුණු බෙදීම තමුන්නාන්සේලා දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයලා එක්සත් ජාතික පක්ෂය මම ගත්ත තීන්දුව තීරණ පහල ක්‍රියාත්මක කළේ නැහැ. ඒගොල්ලන්ට ඕන විදිහට තනි තීන්දුව අරගෙන මුරණ්ඩුකමට වැඩ කරලා ඒගොල්ල මගේ ආණ්ඩුව තුල වෙනම ආණ්ඩුවක් ඒගොල්ල හැදුවා. මගේ යහපාලන ආණ්ඩුව විනාශ කරන්න පොහොට්ටුවේ දා නායකයොත් එක්සත් ජාතික පක්ෂේ නායකයොත් ඔක්කොම එකට එකතු වුණා මේක තමයි ඇත්ත කතාව දෙගොල්ල එකතු වෙලා තමයි මට ගැහුවේ ඒ විතරක් නෙවෙයි මම ආණ්ඩුව තුල තනි වුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කැබිනට් එකේ හිටියා 12 දෙනෙක් මෙතනින් මට දෙතුන් දෙනෙකුට වඩා මගේ පක්ෂයේ උණුත් මට හිටියේ නෑ උණුත් රනිල් එක්ක එකතු වුණා මම ආණ්ඩුව කරනවා ඒක තමයි ඇත්ත தත්ති ඔව් දයාසිරි අමිතුමාලා නේ එහෙම කරේ. හවසට රනිල් එක්ක කනවා බොනවා ගනුදෙනු කරනවා මගේම ඇමතිතුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මගේ ආණ්ඩුව. යහපාලනේ කෑවේ එක්සත් ජාතික පක්ෂේ නායකයෝයි පොහොට්ටුවේ නායකයෝයි ඔක්කොම එකතු වෙලා මගේ ඇමතිතුරුත් අස්සරිංගුවා. හිස්තැනක් කියලා කියන්නේ ඉතින්
අපේ හාමුදුරනේ මට කියලා අගමැති කෙනෙක් නැහැ. මට කියලා ඇමති මණ්ඩලයක් නැහැ. මට කියලා පාර්ලිමේන්තුවක් නැහැ. මට කියලා ආණ්ඩු පක්ෂයක් නැහැ. මට කියලා විපක්ෂයක් නැහැ පාර්ලිමේන්තුවේ. මුන් ඔක්කොම එකට එකතු වුණා. ඔක්කොම හොරු එකට එකතු වුණා. මේ රටේ දූෂණය වංචාව නාස්තිය නැති කරන්න බැරි කාරණේ අපි හාමුදුරනේ. මේ රටේ හොරු හරි ප්‍රබලයි. දූෂණය වංචාව නැති කරන්න ගියේ කා තනි වෙනවා උට ගහනවා. ඌව එළවනවා ඌව පාගනවා. මේ රටේ දේශපාලන හොරුන්ට පක්ෂ ભેදයක් නැහැ. මේ රටේ දේශපාලන හොරු පහළ ඉඳන් ඉහළට යනකොට පොඩි එකා බලන්නේ ඉස්සෙල්ලම කියන්නේ ප්‍රාදේශීය සභාවේ ඉඳලා වැලි පර්මිට් පස් පර්මිට් ගල් එතනින් තමයි පටන් ගන්න. ඉහළට යන්න යන්න ටෙන්ඩර් එකට එනවා. ඊළඟට බඩු භාණ්ඩ කියන එකේ කොමිස් එකට එනවා මහවු. ව්‍යාපෘති හදනකොට දැන් පාරවල් හදනවා පොළොන්නරුවෙත් මේ දවස්වල ප්‍රාදේශීය සභාවලට දීලා තියෙනවා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු මාත් එක්ක කියනවා සර් අපේ දිස්ත්‍රික්කයේ අහවලාට 108ක් දෙන්න ඕන අපි මේකෙන් කියලා. එතකොට මේ දූෂණය වංචාවෙන් තොර ආණ්ඩුවක් තමයි මේ රටට ඉතාම අත්‍යවශ්‍ය වෙන්නේ. රටේ තිබෙන සමාජ තත්ත්වය සංස්කෘතිය ආර්ථිකය ජනතාවගේ සිතුම් පැතුම් මේවා තේරුම් ගත්ත දේශපාලන පක්ෂයක් විසින් මේ රට හැසිරවීම අවශ්‍ය වෙනවා. හැබැයි ඒක ලේසි පාසු කාර්යයක් නෙවෙයි. අද රටේ තත්ත්වය ගත්තහම අපේ ආමඳුරනේ කවුරු කොහොම කිව්වත් ඉදිරි ආණ්ඩුවක් මැතිවරණයකින් තනි දේශපාලන පක්ෂයකට හදන්න පුළුවන් කමක් නැහැ. ඒත් එන්නේ සන්දාන ආණ්ඩුවක්. අපි මේ සූදානම් වන්නේ ඒකට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ දෙන්න හදන්න ඉදිරි සන්දාන ආණ්ඩුවකට. අද සමහර දේශපාලන පක්ෂවල අය දැන් දිනලත් ඉවරයි. ආණ්ඩුත් හදලා ජනාධිපතිත් වෙලා. හැබැයි ඔය කාටවත් තනියම ආණ්ඩුව හදන්න පුළුවන් කමක් නැහැ. පොදු ජාතික සම්මුතියක් අවශ්‍ය වෙනවා. මේ රටේ සම්ප්‍රදායික නොවු මෙතෙක් පැවති ආණ්ඩු වලින් සම්ප්‍රදායික නොවු ඒ දිගටම ආපු ආණ්ඩු එකම සම්ප්‍රදායික ආණ්ඩුව. මේ ආණ්ඩුවත් සම්ප්‍රදායිකයි. සම්ප්‍රදායෙන් බැහැර වූ හොරු නැති දූෂිතයින් නැති පිරිසිදු ආණ්ඩුවක් අපිට හදන්න වෙනවා. ඒ සඳහා අපි එකට එකතු වෙන්න වෙනවා. අපි ඒ සඳහා ජනතාවට කරුණු පැහැදිලි කරන්න වෙනවා. අපි මේ දිස්ත්‍රික්කයක් ගන්න යනවා. අපි නගරයක් ගන්න යනවා. අපි ගමක් ගන්න යනවා. අපි ගෙයක් ගන්න යන්න අපි පටන් ගන්නවා. පක්ෂයේ අලුත් වැඩපිළිවෙල කියා දෙන්න තමයි අපි අද මෙතන දිස්ත්‍රික් සාකච්ඡාව කැඳවමු කියලා කිව්වේ. දයාසිරි අමිතුමා ලැප්ටොප් එකක් අරගෙන ආවා. ප්‍රසන්ටේෂන් එකක් කරන්න මෙතන පක්ෂයේ වැඩපිළිවෙල පැහැදිලි කරන්න. ලක්ෂ්මන් වසන්ත මහත්තයා කොහෙද ඒකට ඉඩ දුන්නේ? පිටනේ වල ප්‍රසන්ටේෂන් කරන්න පුළුවන් ජයි ස්ක්‍රීන් වල. මේ 2000කට වැඩි ගානකට. ඉතින් ඒක නිසා අපි ඒක වෙන දවසක වැඩපිළිවෙල අපි දාගෙන මාතලේ කරමු. අද මේක පක්ෂ සමුලුවක් හොඳ. අපිට මේ රට අද වැඩලා තියෙන දැනින් අපි කොහොමද ගොඩ ගන්න කියන කාරණාවල මේ පිළිබඳව මම යමක් කියන්නට ඕනේ. මම නිසා කියනව නෙවෙයි. මෙතෙන්දී මම ගැන ලක්ෂ්මන් වසන්ත මහත්තයා කතා කළා. ශාන්ත බණ්ඩාර මහත්මයා මම ගැන කතා කළා. සාරදී දුෂ්මන්ත මන්ත්‍රීතුමා මම ගැන කතා කළා. දායසිරි දායසේක එම්තුමා දිගට උඟක් කතා කළා මම ගැන. මම පැහැදිලිව කියනවා මේ රටේ ජාත්‍යන්තර සමානතා ශක්තිමත් වෙච්ච නිදහසෙන් පසු ලංකාවේ හොඳම ආණ්ඩුව සිරිමාවු බණ්ඩාරනායක මැතිණිගේ ආණ්ඩුව. ඊට පස්සේ මේ රටේ
ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත්ව කරගත් ආණ්ඩුව මගේ ආණ්ඩුවයි කියලා මම පැහැදිලිවම කියනවා. පැහැදිලිව මම කියනවා. දේආර් ජයවර්ධන මහත්මයලා දක්ෂිණාංශික දේශපාලනේ අන්තයට ගියා. ප්‍රේමදාස මහත්මයලා දක්ෂිණාංශික දේශපාලනේ. මම අර කිව්වේ 77 න් පස්සේ විවෘත ආර්ථිකය හඳුන්වා දීලා විදේශ වට්ටම් වැරදි විදියට පාවිච්චි කරපු හැම ආණ්ඩුවක්ම අනවශ්‍ය විදියට අද තියෙන මේ තියෙන ප්‍රශ්න වලට වග කියන්න ඕනේ කියලා ඒක මම කියනවා. 47 ඉඳලා 77 වෙනකම් මේ රටේ ආණ්ඩු තිබුණ බොහොම පිරිසිදු ආණ්ඩු. SWRD බණ්ඩාරනායක මහතුමා තමයි මේ රටේ පළවෙනි වතාවට තමන්ගේ ඇමති මණ්ඩලයේ ඇමතිවරේ හොරකම් කරපුවාම ඇමතිකමෙන් ඉල්ලා අස්තිරුවේ 57 දී SWRD බණ්ඩාරනායක මහතුමා. වෙන කිසි ආණ්ඩුවකින් මේ රටේ ඇමතිවරේ කස් කළා නැහැ. බණ්ඩාරනායක මහතුමාගෙන් පස්සේ මගේ ආණ්ඩුවේ හොරකම් වංචා සිද්ධ කරනකොට මේ රටේ ඇමතිවරේ තමන්ගේ ආණ්ඩුවෙන් ඇමතිවරේ අස් කරපු ඊළඟ රාජ්‍ය නායකයා මම තමයි. මම රවි කරුණායක අස් කෙරුවා. ලෝකේ කිසිම රාජ්‍ය නායකයෙක් නොකරන දේවල් මම කළා. මේ මන්ත්‍රීතුමාලා ඇමතිතුමාලා කිව්වා වංචාව දූෂණය නැති කරන්න. 2014 ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා පොදු අපේක්ෂකයා වෙලා අලුත් ආණ්ඩුව හැදුවේ බොහොම පවිත්‍ර චේතනාවකින්. එදා සමහර අය ඔළුවේ අත ගහගත්තා. මම ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා පොදු අපේක්ෂකයා වුණාම මේ මිනිහා ඔළුව ගලේ ගහගත්තා. මූට මේක කරන්න පුළුවන් වැඩක්ද? මහරජාණෝ පරද්දන්න පුළුවන්ද කියලා. රාජපක්ෂ පවුලට විරුද්ධව පුළුවන්ද ඡන්දයක් දිනන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ තමුන්නාසිරත් මේ රටේ ඉන්න අයත් මට ඔක්කොම බැන්නා. මට විරුද්ධ මට තිත්ත කුණහරපෙන් බැන්නා. අපිව පාවා දුන්නා. මෙහෙමයි UNP එකත් එක්ක එකතු වුණා කියලා. මම එදා ගිය ගමන හරිද වැරදිද කියලා අද මේ රටේ ජනතාව අවංකව තීන්දුව කළොත් තමුන්නාසලා හෘද සාක්ෂිය අනුව තමුන්නාසලාට තීන්දු කරන්න පුළුවන්. මං එදා තිබුණු ආණ්ඩුවෙන් එළියට ආවිල්ලා ඒ ආණ්ඩුව පරාජය කළේ ඇයි කියන කාරණාව. බොහොම පවිත්‍ර චේතනාවෙන් ආපු මට විශේෂයෙන්ම මේ මෙතුමන්ලා කතා කරනකොට කිව්වා අර UNP එකේ දැන් ඉන්න සභාපති වටපඩයෝ රයිල්ගේ කිව්වා මෛත්‍රීපාල සිරිසේන සති 3කට ඉතර කලින් මෛත්‍රීපාල සිරිසේන අපි එළියට අරගෙන ජනාධිපති කළා 19 වෙනි සංශෝධනයේ සම්මත කළා. අපි මිනිහාගේ රෙදි ඔක්කොම ගැලෙව්වයි කිව්වා. කොහොම වුණත් ගියේ මැතිවරණේ මේ රටේ ජනතාව ඒ සභාපතිගේ ඒ නායකයාගේ ඔක්කොගේම රෙදි ගැලෙව්වා බින්දුවට වස්සන. අපිට එහෙම අහේනියක් වුණේ නැහැ. අපි 77 මැතිනි ගත්ත යටයි අපි 14ක් ගත්තා. ඒක නිසා මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ ඒ වැඩපිළිවෙලේදී විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනය සඳහා මෙතුමල්ලා කිව්වා වගේ මම පාර්ලිමේන්තුවේ විවාදයේ තිබුණු දවස් දෙකේ මම පාර්ලිමේන්තුවේ අපි හාමුදුරුවෝ මම මැති ඇමතිතුමුන්ගේ ගෙවල් වලට ගියා. ගිහිල්ලා මචං කියලා මම ජනාධිපති මම මල්ලි කියලා බඩට ගහලා අයියේ කියලා මචං කියලා එහෙම කියලා තමයි ඡන්ද පාර්ලිමේන්තුවේ ඡන්ද 225 න් 215ක් අපි ජයග්‍රහණය කෙරුවේ 19 වෙනි සංශෝධනයේට. 19 වෙනි සංශෝධනය ඉතාම පවිත්‍ර චේතනාවෙන් විවෘත මනසකින් මම මේ වෙනිට අවුරුදු 54ක් මගේ දේශපාලන ජීවිතේ මම පටන් ගත්තේ කොමියුනිස්ට් පක්ෂෙන්. මම මාක්ස්වාදයෙන් පටන් ගත්තේ. ඒ නිසා 19 වෙනි සංශෝධනය මම බොහොම පැහැදිලිව ඉතා පවිත්‍ර චේතනාවෙන් මම සම්මත කරන්න මම උත්සාහ කළා ඒ වැඩේ කළේ. හැබැයි මගේ තිබුණු පවිත්‍රකම UNP නායකයන්ගේ තිබිලා නැහැ. ඒගොල්ලන්ගේ තිබුණේ ඊයේ පෙරේදා අර UNP එකේ දැන් ඉන්න සභාපති මං කියපු වටපඩය කියපු මේ ඒ චේතනාව තමයි තිබිලා තියෙන්නේ මගේ රෙදි ගලවලා ඒගොල්ල වෙනම ආණ්ඩුවක් හදන එක. ඒගොල්ල වෙනම ආණ්ඩුවක් හැදුවා. ඒ ආණ්ඩුව අන්ත දූෂිතය වුණා. මහ බැංකු මුල්‍ය වංචාවත් එක්ක UNP නැත්තට නැති වුණා. ඒ තත්ත්වයටපත් වුණා.
හොරකම් පටන් ගත්ත දූෂණය පටන් ගත්තා විදේශ කිවිසුම් ගහන්න පටන් ගත්තා මට කියන්න නැතුව කඩදාසි හංගගෙන ශ්‍රී ලංකා සිංගප්පූරු කිවිසුම මේ රටේ වැලි ගල් පස් මහ පොළවේ ඉන්න සත්තු ටික මේ රටේ ඔක්කොම සිංගප්පූරුවට ගෙනියන්න පුළුවන් කිවිසුමක් තමයි ඒගොල්ලෝ අස්සම් කරුවේ කැබිනට් මණ්ඩලයට ආපු ඒවා නෙවෙයි අස්සම් කරලා තියෙන කිවිසුමේ තියෙන්නේ මම ඊට පස්සේ ඉක්මනට කමිටියක් දාලා කිවිසුම ක්‍රියාත්මක වෙලා මාසෙයි මම ඔය මහ බැංකුවේ මේ ඉන්න මහාචාර්ය WD ලක්ෂ්මන් මහත්තයා සභාපති කරලා පරීක්ෂණ කමිටියක් දාලා ඒගොල්ලෝ වාර්තාව දුන්නා මේක මහා භයානක කිවිසුමක් මේක අවලංගු කරන්න කියලා මම ඒ කිවිසුම අවලංගු කරුවා මෙතනින් එහාට මේ ක්‍රියාත්මක වෙන්න බෑයි කියලා ජාත්‍යන්තර සම්බන්දතාවලදී දැන් අද තෙල් ප්‍රශ්නය ගැන කතා කරනවා ගෑස් ප්‍රශ්නය ගැන කතා කරනවා දැන් ඊයේ සපවස්කන්ද දෙවෙනි සැරේටත් වැහුවා ඊයේද පෙරේදාද මම ජනාධිපති වෙලා ඉරානෙට ගිය වෙලාවේ ඉරානයේ ආධ්‍යාත්මික නායකයා හුමේනි ඒක දිග කතාවක් මම මෙතන කියන්න කාලය ගන්නෙ නෑ පැය එකමාරක් විතර කතා කළා අවසානයේ අපේ ආම්දුරේ මම මේ ඇත්තයි කියන්නේ හුමේනි මගේ අත් දෙක අල්ලගෙන කිව්වා මාව හම්බෙන්න රාජ්‍ය නායකව හුඟ දෙනෙක් ඇවිල්ලා තියෙනවා හැබැයි මගේ හිතට ගැළපෙනම මිනිහා උඹ තමයි කියලා මට කිව්වා එතුමා කිව්වා මගේ අත් දෙක අල්ලගෙන එන වෙලාවේ කිව්වා මොනවද ඕනේ කියන්න ටෙලිෆෝන් කෝල් එකක් විතරක් දෙන්නයි කියලා කිව්වා කටාර්වල එමීර් කටාර් රාජ්‍යයේ මගේ ඊටාම හිතවතෙක් අදත් මගේ ආණ්ඩුව කාලේ තෙල් ප්‍රශ්න ආපු වෙලාවේ මට කිව්වා තෙල් දෝන ගෑස් දෝන ඕන වෙලාවක පණිවිඩයක් දෙන්න අපි දෙනවයි කියලා මම කටාර් ගිහිල්ලා ඇවිල්ලා ලංකාවට එනකොට පැය 48ක් ඇතුළත කටාර් රාජ්‍යයෙන් විශේෂ නියෝජිත පිරිසක් ලංකාවට ආවා එහෙයි ඒ ආණ්ඩුවේ වෙළඳාමතිවරයාත් එක්ක ඇවිල්ලා ගනුදෙනු ගැන සාකච්ඡා කළා වෙළඳ ගනුදෙනු ලංකාවේ අපි ඒ වෙන විටත් එදා අපි ඊටාම අඩුවෙන් තෙල් දුන්නේ අපි රුපියල් 2ක් එදා මගේ ආණ්ඩුව මිල වැඩි කරනකොට තමයි පෝට්ටුවේ ලොක්කෝ බයිසිකල් පැද්දේ පාර්ලිමේන්තුවට පුස් බයිසිකල් වල ගිය රුපියල් 2කින් තෙල් වැඩි කෙරුවයි කියලා එතකොට ඒ ආපු නියෝජිතයෝ සාකච්ඡාවේදී එදා අපි ගෑස් ගන්න ගහනයි පෙට්‍රල් ගන්න ගහනයි කියපුවාම කටාර් නියෝජිතයෝ ඔහොම ඔළුව අත ගහගත්තා අපි හැමෝටම මම මේ ඇත්ත කියන්නේ ඒගොල්ල කිව්වා අපි ඕකෙන් තුනෙන් දෙකක් අඩු කරලා අපි ගෑස් දෙන්නම් තෙල් දෙන්නම් කියලා මම මගේ අනිත් පාර්ශවයට ගියා මොකද ඔක්කොම මේගොල්ලන් ගියා තියන්නේ ආර්ථිකය ප්‍රතිපත්ති සැලසුම් මුදල් විදේශ සම්බන්ධතා ඔක්කොම අමාත්‍යංශය එතන 19 වෙනි සංශෝධනයෙන් පස්සේ ඒවට අත තියන්න බෑ බලතල දුන්නේ මං අවංක චේතනාවෙන් මම කිව්වා එහෙමනම් අපි දැන් මේ ගණන් වලට ගෑස් ගමු මේ ගණන් වලට තෙල් ගමු කොහෙද අර හොර පාරගෙන ඒකම තමයි කලේ. නමුත් ඊට පස්සේ මම ලොකු උත්සාහයක් අරගෙන ගෑස් තෙල් පිට රටින් ගන්න ක්‍රම ටෙන්ඩර් ක්‍රම ඒවා විධිමත් කරලා හුඟක් වෙනස් කළා. අපි විගණන කොමිෂමක් දැම්මා. ඔබට මතක ඇති. මේ ආණ්ඩුව ආපු ගමන් තෙල් ගෑස් අපි අරගන්න හදලා තිබුණු ඒ ක්‍රමයේ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා 2015ට කලින් එහා ක්‍රමයේ තෙල් ගෑස් ගන්න පටන් ගත්තා. ඒක තමයි කලේ මම රුසියාවේ ගිහින් වැල්ඩ්වින් පුටින් ජනාධිපතිතුමා හම්බෙච්ච වෙලාවේ එතුමා මගේ පෞද්ගලික මිත්‍රත්වයට ආපු කෙනෙක් මම ජනාධිපති කාලේ විතරක් මට පස් සැරයක් නැත්නම් හය සැරයක් හම්බෙලා තියෙනවා ජාත්‍යන්තර සමුළුවලුයි එතුමාගේ රටට ගිය වෙලේ එතුමා තමයි තමුන්නාන්සලාට මතක ඇති මං රුසියාවට ගිය වෙලාවේ මේ අපේ රටේ සිංහල රජ කාලේ විශේෂයෙන්ම මහනුවර යුගයේ ඉංග්‍රීසීන් විසින් අපේ ජනතාව විනාශ කරලා අපේ ආණ්ඩු විනාශ කරලා සිංහලයට වද දීලා මේ රටේ ලාංකිකයින්ට වද දීලා ඒ කාලේ මුස්ලිම් ජනතාවත් ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව සටන් කළා මේ රටේ දමිළ ජනතාවත් ඉංග්‍රීසි ආණ්ඩුවට සටන් කළා විශේෂයෙන්ම මුලින් අල්ලගත්ත කාලේ තිබුණු බොහොම බිහිසුණුකාරී තත්ත්වය ඉංග්‍රීසි ආණ්ඩුව විසින් ලන්දේසි ප්‍රතුගීසීන්ට විරුද්ධව සටන් කළා එතකොට රුසියෙන් ජනාධිපතිතුමා මට දුන්නේ
මහනුවර යුගයේ එදා හිටපු ඇමතිවරයෙකුගේ එදා හිටපු නිලම කෙනෙකුගේ ආණ්ඩුවේ කඩුවක් තමයි මට දුන්නේ ඉංගලන්තයේ වෙන්දේසියකින් ගත්ත පුටින් ඇමතිතුමා මට කිව්වා ලංකාවේ කෘෂිකර්මාන්තයේ දියුණු කිරීම සම්පූර්ණයෙන් අපි බාර ගන්නම් කියලා රුසියාව කිව්වා මම බොහොම සන්තෝෂයෙන් ඇවිල්ලා අපි හාමුදුරනේ මේ ඇත්තමයි කියන්නේ මං කැබිනට් එකට කිව්වා රුසියාව මෙහෙම කියනවා අපි රුසියාවත් එක්ක කෘෂිකර්මාන්තයේ දියුණු කරන්න ගනුදෙනු කරමු කියලා මොකද රුසියාවට ලංකාව වගේ මේ මේ කලාපය තුල තියෙන රටක් ලෝක සිතේ මේ භූතත්වයක් එක්ක රුසියාව ආක්‍රමණය කරනවා යම් යම් මේක වෙන දෙයක් හැබැයි අපේ රට ආක්‍රමණික ශීලී ප්‍රතිපත්තියකට යන්න උවමනාවක් නැහැ රුසියාවට ඔය ජපානය වගේ අපිට හොඳට උදව් කරනවා එතකොට මම මේ කිව්වා නමුත් මගේ ආණ්ඩුවේ එතනින් එහාට අගමැති සහ ඇමැති මණ්ඩලය ඒ කිසි දෙයකට ඉඩ දුන්නේ නැහැ රුසියාවත් සමගේ කරන්න ගනුදෙනු දැන් මේ රටේ හොඳම මිත්‍රයෝ මේ කාලය තුල අපි තරහ කරගෙන තිබෙනවා ජපානය කියලා කියන්නේ අපිට අවුරුදු 60ක් විතර අපේ හාමුදුරනේ බොහොම අවංකව ආධාර දුන්න රටක් ණය දුන්න රටක් අපිට හැම වෙලෙම පිහිට වෙච්ච රටක් නමුත් ජපානයත් එක්ක මගේ ආණ්ඩුව කාලේ අවසානයේ අපි අස්සම් කරපු කොළඹ නගරයේ ගිවිසුම විශේෂයෙන්ම ප්‍රවාහනයේ සම්බන්ධයෙන් ඒක ජයිකායකත් එක්ක අස්සම් කළේ මොකද කළේ මේ ආණ්ඩුව ආපු ගමන් ඒ ගිවිසුම අහෝසි කෙරුවා ජපානයේ තරහ කරගත්තා මට මෙහෙම වැලක් කියන්න පුළුවන් මගේ කාලේ පොහොර නැති වුණා ප්‍රශ්නයක් ආවා මං එවකට ඉරු පකිස්තාන් ජනාධිපතිතුමාට දුරකථන යමතුමක් කතා කරලා මම කිව්වා පොහොර නැහැ ප්‍රශ්නයක් තියෙනවා මට ඉක්මනට පොහොරේ වන්නයි කියලා එතුමා ප්‍රමාණය කොහොමද විස්තර කියලා අහලා සතියක් යනකොට පොහොර නැවක් ලංකාවට ආවා අපි එහෙමයි විදේශ සම්බන්ධතා තියාගත්තේ එක්සත් ජාතීන්ගේ මහලේකම් මානවීකම් කොමිසමේ මහ කොමසාරිස් පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකයින් ඔය හැම කෙනෙක් එක්කම ලෝක බැංකුවද මුල්‍ය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුවද ජයිකා ජපන් ජාත්‍යන්තර ආයතනයේද කොයිකා දකුණු කොරියෙන් ජාත්‍යන්තර ආධාර ආයතනයේද අපි මේ විදිහට ගනුදෙනු කළා මේ වගේ ඩොලර් ප්‍රශ්නයක් ඇවිල්ලා මේ වගේ අමාරු තැනකට වෙලා ඛණ්ඩ නැති තැනකට යන්න බෙහෙත් නැති තැනකට යන්න ගෙවල් ගිනි කන්න තැනකට යන්න ගෑස් පුපුරලා මෙහෙම තැනක් මේ වගේ තත්ත්වයක් කිසිසේත් උදා කර ගැනීම අවශ්‍ය නැහැ මේක දේශපාලන කළමනාකරණයේ වැරද්ද මේක ජාත්‍යන්තර දේශපාලනයේ භූගත දේශපාලනයේ කළමනාකරණය කර ගැනීමේ වැරද්ද දෙමව්පියනි දරුවනි ලෝකේ රටවල් උදව් කරන්නේ ජාත්‍යන්තරයේ උදව් කරන්නේ ඒ රටේ නායකයාගේ රූපෙ දිහා බල්ලා නෙවෙයි එයා කළුද සුදුද කියලා බල්ලා නෙවෙයි එයා කතා කරන භාෂාව එයාගේ ආගම දිහා බල්ලා නෙවෙයි ලෝක රටවල් උදව් කරන්නේ ලෝකේ රටවල් උදව් කරන්නේ ඒ රාජ්‍ය නායකයාගේ සහ ඒ ආණ්ඩුවේ ප්‍රතිපත්ති මොනවද කියලා බලන්න මට ලෝකේ රටවල් සැලකුවේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට 18 අහෝසි කිරීමට නිසා මහින්ද රාජපක්ෂ මහත්තයා සම්මත කරපු 18 රාජ ආණ්ඩුවක බලතල රජෙකුට නැති බලතල 18 ඒක තමයි මම අහෝසි කළ 19 සම්මත කෙරුවේ මම අද කියන බොහොම පැහැදිලිව සමහර අය අහනවා කොහොමද ආණ්ඩුවක් ගත්තොත් රට කරන්න කියලා ඒක බොහොම දිග කතාවක් ඒක බොහොම දිග උත්තරයක් මම කියනවා බොහොම පැහැදිලිවම මේ ලැබපු අලුත් අවුරුද්දේ අපි ඉස්ත්‍රික්කයකට ඇවිල්ලා කරන පළවෙනි සමුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මම බොහොම පැහැදිලිව කියනවා 20 වෙනි සංශෝධනය අවලංගු කළ යුතු අනිවාර්යයෙන්ම මේ රට හදන්න 20 වෙනි සංශෝධනය අවලංගු කළ යුතු 19 ආපහු ගෙන යා යුතුයි හැබැයි 19 තියෙනවා වැරදි ගොඩක් ඒවා අපි කරගෙන යනකොට අහුුනේ 19 අපේ හාමුදුරනේ රටේ විධායක බලයේ තියෙන පාලකයෝ 3 දෙනෙක් හැදුනා ජනාධිපති අගමැති සහ කතානායක කතානායකට තියෙන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ බලතල නිසා පාර්ලිමේන්තුවේ ගේට්ටුවෙන් මෙහා කතානායකට කිසි දේවල් බෑ ඒකයි කතානායකගේ ජොබ් එක හැබැයි 19 වෙනුනේ මොකද්ද විවස්ථා සභාව හැදුවා
අග්‍රවිශ්වකාරතුමා ශ්‍රේෂ්ඨාධිකාරණ විශ්වකරු නීතිපති පොලිස්පති කොමිෂන් සභා මේ ඔක්කොම පත් කරන බලතල දුන්න ව්‍යවස්ථා සභාවට ව්‍යවස්ථා සභාවේ සභාපති කවුද කතානායක කරු ජයසිරේ උන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයයි වෙනම ආණ්ඩුවක් හදාගත්තේ ව්‍යවස්ථා සභාවේ අගමැති බලයයි කැබිනට් මණ්ඩලයේ බලයයි කතානායකගේ ව්‍යවස්ථා දායක සභාවේ බලයයි එකතු වුණාම ඒගොල්ල වෙනම ආණ්ඩුවක් වුණා මාව තනික තනිකලා එතකොට මේ 19 වෙනි සංශෝධනේ මම කියන්නේ නැවත ගේන්න ඕනේ මම ජනාධිපති කාලෙම මෙහි තිබෙන අඩුපාඩු වලට විරුද්ධව කතා කළා පසුවත් මම කිව්වා 19 වෙනි සංශෝධනේ වැරදි ගැන විශේෂයෙන්ම කතානායකයාට තිබෙන පාර්ලිමේන්තුවේ කතානායකයාට තියෙන ඒ බලතල සම්පූර්ණයෙන් අහෝසි වෙන්න ඕනේ ඒ බලතල ජනාධිපති අගමැති සහ කොමිෂන් සභාව අතරේ යන ඒකයි මගේ බොහොම පැහැදිලි අත්දැකීම මම මේ ගියා ඒ නිසා මේ රට ඉස්සරහට ගෙනියන්න ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් වෙන්න ඕනේ විශ්ව අවලංගු වෙන්න ඕනේ 19 තිබුණු එක සංශෝධිත සහිතව ආපහු එන්න ඕනේ මේ රට ජාත්‍යන්තර සබඳතා පිළිබඳව අලුත් කෝණයකින් අලුත් මානයකින් අලුත් ඉලක්කයකින් අලුතෙන් හිතලා ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගන්න ඕනේ අපිට පේනවා අද තියෙන ආණ්ඩුව මේ කරන වැඩ දිහා බලපුවාම යන විදිහ බලපුවාම ජාත්‍යන්තර සම්බන්ධතා ශක්තිමත් වෙන්නේ නැහැ ඒගොල්ලෝ තව තවත් ඈත් වෙනවා මිසක් ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි ගෙනියන වැඩපිළිවෙල බොහොම පැහැදිලිව ඉදිරියේ ශක්තිමත් කරනවා ඒ නිසා මේ රටේ අපි සඳහන් ආණ්ඩුවක් ඉදිරියේ හැදීම සඳහා පුළුල් පොදු ජාතික ප්‍රතිපත්තියක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා ඒ හදන පොදු ජාතික ප්‍රතිපත්තිය ඒක සාමූහික වගකීමක් තනි බලයක් නොවන ඒ වගේ මේක ඒ ප්‍රතිපත්තියට සැලැස්මක් ඊළඟ ආණ්ඩුවක් තුලේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම ප්‍රතිපත්ති සැලසුම් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම මේ කරුණු විධිමත්ව කෙරෙන්නට ඕනේ අද ගොවියා දුගීභාවයෙන් බේරගන්න මම හිතන්නේ තව අවුරුදු දෙකකට පුළුවන් වෙයි කියලා නවත නිවර්දි ප්‍රතිපත්තියක් නුගමනය කළා මේ වසරේ අප්‍රියල් මැයි දිහා වෙන විට මේ ආහාර ප්‍රශ්නය මොන තැනට යයිද කියලා අපිට හිතන්න පුළුවන් කමක් නැහැ ගොවීන්ගේ දුක් වේදනා කඳුළු අපිට පේන්නේ නැහැ මේගොල්ලන්ට තේරෙනවයි කියලා කෘෂි කර්මාන්තේ විනාශම කරලා දැම්මා මේ රටේ කාබනික පෝර හදන්න මම තමයි වැඩිම කාලයක් යොමු කරපු දේශපාලකයා. මම මහවැලි අමාත්‍යාංශයේ ඇමතිවරය විදිහට අවුරුදු 17මාරක් එක දිගට නෙවෙයි වරින් වර කටයුතු කරලා තියෙන අවුරුදු 17මාර. ඒ අවුරුදු 17මාරෙම මිත්‍රවරුරිම කාබනික පෝර හැදුවා මහවැලි කලාපවල. මම කෘෂි කර්ම ඇමති විදිහට අවුරුදු 6ක් වැඩ කිරුවා 2005 ඉඳන් 2010 වෙනකම්. මම 2007 කාබනික පෝර අධිකාරියක් හැදුවා. ලංකාවේ කාබනික පෝර අධිකාරියක් ඉස්සෙල්ලාම හැදුවේ මම කෘෂි කර්ම ඇමති විදිහට. අමාත්‍ය මණ්ඩල සංදේශයක් දාලා. ඒවා ඊටාම සාර්ථකව කෙරිච්ච දේවල්. හැබැයි මේ මහ පොළොව පෙරලන්න වගේ අහස පොළොව අනිත් පැත්තට හරවන්න වගේ මේව කරන්න බෑ. මේ තීන්දුව ආණ්ඩුව ගත්ත වෙලාවේ මේ පිටරටින් ගෙන්නන්න නෑ මුළු රටම කාවනික පොළොව වලට යා යුතුයි වහාම කළ යුතුයි. එතකොට කෘෂිකර්ම ඇමතිවරයා කිව්වා අපි ලබන කන්න වෙනකොට ඔක්කොටම අපි ආණ්ඩුවෙන් හදලා කාමනික පොර දෙනවා කිව්වා ගොවියොත් එක්ක හදලා. දැන් මාස 8කට ඉස්සර වෙලා කිව්වා. මම ආණ්ඩුවේ වගකීම් යුතු සියලු දෙනාට පුජ්‍යලිකව කරුණු පැහැදිලි කළා මගේ අත්දැකීම මේකයි. මේ වැඩේ කරන්න එපා රට විනාශයකට යනවා මිනිස්සු බඩගින්න වැටෙනවා ගොවියා අමාරු වැටෙනවා. මේ දේ කරන්න බෑ මුළු රටේ එකපාරට කියලා මම කිව්වා. මම එහෙම පුජ්‍යලිකව කතා කළා ආණ්ඩුවේ ලොකු ලොක්කො හැම කෙනෙක් එක්කම. අන්තිමට අපි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අපේ 14 දෙනාම ගිහිල්ලා ජනාධිපතිතුමා හම්බේලා අපි පැය දෙකක් විතර සාකච්ඡා කළා ගොවීන්ගේ පෝර ප්‍රශ්නේ සහ ඒ කියන්නේ දැන් මාස 6කට එහා මේ ගත්ත තීන්දුව වැරදි මේකෙන් ඔක්කොම අමාරු වෙටනවා මේක නිවැරදි කරමුයි කියලා ඒ කාලය තුල අපි ඒ වෙනකොට තිබුණු ගුරු වැටු ප්‍රශ්නේ විරෝධතා තවත් තවත් ප්‍රශ්න වගේක් තිබුණ රටේ නොයිකුත් උද්ඝෝෂණ අපි ඔය ඔක්කොම කතා කළා අපි අපේ අදහස කිව්වා එතකොට මම පුජ්‍යලික කතා කරලත් වැඩේ නෑ උනේ කරුණේ අනික් අතට මන්ත්‍රීවරු 14 දෙනාම ගිහින් කතා කරලත් ඒ වැඩේ කෙරුණේ නෑ
අන්තිමට දායසිරිය ඇමතිතුමායි මායි ලියුමක් ලිව්වා මේ පෝර ප්‍රශ්නයෙන් බරපතල හානියක් සිද්ධ වෙලා තියෙනවා ගොවියා බරපතල අමාරුවේ මේකෙන් බේර ගන්න මේක නිවැරදි වැඩ පිළිවෙලකට යන් කියලා ඒ කිසි දෙයකට සවන් දෙන්නේ නැහැ අපි ආමුදුනේ ඉතින් ඒ නිසා අපි ආරම්භ කරපු අලුත් ගමනේ අලුත් අවුරුද්දේ විශේෂයෙන්ම ලක්ෂ්මන් වසන්ත පෙරරා තමුන්නාන්සලගේ අපේ දිස්ත්‍රික් නායකතුමා එක එක් කිනාගෙන් ඉල්ලගෙන යන මිනිහෙන් නෙවෙයි සිටුවරෙක් වගේ බෙදනවා බෙදනවා දාණයම තමයි දෙනවම 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 තමයි හැබැයි අර අපච්චිලා පුතාලා එකතු වෙලා මේ මිනිස්සයව පැරද්දුවා ඒකට අපේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුත් 100 ගානක්ද කොහෙද හිටියයි කව සම්බන්ධ වෙනවා නමුත් මම බොහොම පැහැදිලිව කියනවා අපිට හැම දිස්ත්‍රික්කෙම අපිට මේ වගේ නායකයෝ අවශ්‍යයි මේ වගේ නායකයෝ අපිට අවශ්‍යයි දැන් එතුමා අද තමුන්නාසල මෙතෙන්ට ගෙනල්ලා මේ ලස්සන හට් එකක් ගහලා මේ සැලකිලි ඔක්කොම කරන්ඩ ඒ හයියක් තියෙනවා ඉතින් ඒක නිසා දැන් මම දේශපාලනයට යන කාලේ මම එනකොට මට පුෂ් බයිසිකලයක් වත් නැහැ නමුත් අද එහෙම නෙවෙයි අද සමාජය වෙනස් අද බලන වාහනයක් තියෙනවද මිනිහට යමක් කමක් තියෙනවද මිනිහට මේ වැඩේ කරන්න පුළුවන්ද හයියක් තියෙනවද ඒ මොකද ඒවා නැති වුණාම තමයි හුඟක් වෙලාවට හොරකම් කරන්න පටන් ගන්න දිගට ආරාජ නමුත් ඉතින් අපේ රටේ වෙලා තියෙන්නේ තියෙන එකත් හොරකම් කරනවා නැති එකත් හොරකම් කරනවා දේශපාලනයට ඇවිල්ලා ඒකෙන්නේ රට විනාශ වෙලා තියෙන්නේ ඒ නිසා අපි අපේ විශේෂයෙන්ම එදා SWRD බණ්ඩාරනායක මැතිතුමා සිරිමාවු බණ්ඩාරනායක මැතිණිය ඒ ගෙන ගිය බොහොම අනාගත ඊටාම දුර්දර්ශී වැඩපිළිවෙල රටේ අනාගතයේ වෙනුවෙන් අදට ගැළපෙන විදිහට ඒ අවශ්‍ය වෙනස්කම් කරගෙන අපි මේ පක්ෂේ ශක්තිමත් කරගෙන ඉස්සරහට යනවා තමුන්නාන්සලා අපිට සහයෝගය දෙන්න තමුන්නාන්සලා ගමක් ගානේ කතා කරන්න The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය